අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තන. වාජිත සංගවේයි සෙවීමට CIDSTF ඒකාබද්ධ මෙහෙයුමක්. ජනපති හදිසියේ වේරහැරයයි. මාස කිහිපයක් ඇවිල්ලා බලන්න මේ සිස්ටම් එක තියෙනවා. ප්‍රවිෂණයට කියන්නේ සිස්ටම් එක හදන්න කියලා. දස වසරකට පසු මෙරටට දිස්සූ වලයාකාර සූර්යග්‍රහණය. සුනාමි ව්‍යසනයට වසර 15යි. තවමත් ඇසෙන කඳුළු කතා. මේ ගම්මානට ඇත්තටම ගෙන දෙන්නයි කියලා ඉල්ල බලන්නේ නැති සීම වෙන්නේ. පිළිදින් කර කියා ගන්න දෙයක් නැහැ දැන්. අපොස උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි. වසර 10කට පමණ පසු දිස්සූ දුර්ලභ ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව අද ශ්‍රී ලංකා වාසීන්ට උදා වුණා. සූර්යග්‍රහණය හොඳින්ම දිස්සුනේ උතුරු ප්‍රදේශයේ ජනතාවටයි. දවසේ පුවත සූර්යා සහ පෘථිවි අතරට චන්ද්‍රයා පැමිණීමේදී සූර්යා චන්ද්‍රයාගෙන් මුවාවීම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා. ඒ අනුව අද දිස් වූ සූර්යග්‍රහණය පෙරවරු 8:09 පමණ ආරම්භ වී පෙරවරු 11:21 දක්වා පැවතියා. එහි උච්චතම අවස්ථාව දර්ශනය වුණේ පෙරවරු 9:35 සිට මිනිත්තු 3ක පමණ කාලයක්. ඒ අනුව මෙම වලයාකාර සූර්යග්‍රහණය හොඳින්ම දර්ශනය වුණේ මෙරට උතුරු ප්‍රදේශයට වන අතර යාපනය ප්‍රදේශයට එය දිස් වූ ආකාරයයි මේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ කඳවුරක් පැවැත්වුවා. යාපනය ප්‍රදේශයට පෙරවරු 9:35 වලයාකාර සූර්යග්‍රහණයේ උච්චතම අවස්ථාව දිස් වූ අතර එය විනාඩි 3යි තත්පර 3ක කාලයක් පැවතියා. දැන් මේ වෙලාව ඉතාම වාසනාවන්ත අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මොකද තාරකා විද්‍යාවේදී බොහෝ වෙලාවට කාලගුණය නිසා අපිට බාධා පැමිණෙනවා. ඉතින් මේ තත්ත්වය මගහරවමින් ඊයේත් මේ වෙලාවේ වැස්සා. අද මේ වෙන විට හොඳ පැහැදිලි හසක් තියෙනවා. ඉතින් දැන් මේ ග්‍රහණය ආරම්භ වෙලා තිබෙන්නේ. මේ වෙලාවේදී අපිට දැන් පොඩි සීතල ගතියක් සහ ආලෝකයේ අඩුවීමක් දකින්න පුළුවන්. අද සීක්ලක් මධ්‍යස්ථානයේ පැවසුවේ එහිදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ පෘෂ්ඨය 93.37ක ප්‍රමාණයක් වැසී තිබූ බවයි. වවුනියාව ත්‍රිකුණාමලය මන්නාරම කිලිනොච්චිය මුලදිව යන දිස්ත්‍රික්කවලද වලයාකාර සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ කඳවුරු සංවිධාන කර තිබුණා. දිවෙනේ අනිකුත් ප්‍රදේශවලට මෙය දර්ශනය වුණේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි. සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ ග්‍රහලෝකාගාර පරිශ්‍රයේද නිරීක්ෂණ කඳවුරක් පැවැත්වුණා. සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා තවත් කඳවුරක් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේද පැවැත්වුණා. මේ සූර්යග්‍රහණය සමගාමීව අපි පරීක්ෂණ කීපයක් කරනවා. සූර්යග්‍රහණයක් සිදු වෙන වෙලාවට පෘථිවියෙන් එකම පැත්තේ ඉර සහ හඳ තියෙනවා. අපේ ගුරුත්වාකර්ෂණය පොළවේ ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. ඒක මෙෂර් කරන්න අපි විශ්වවිද්‍යාලය ඇතුලේ දැන් සැකසුම් දෙකක් හදලා තියෙනවා. ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තව සැකසුමක් හදලා තියෙනවා. ප්‍රමාණාත්මක වෙනසක් බලා ගන්න පුළුවන්. දැන් දැන්ට ඒ වගේ රිසර්ච් කරලා තියෙනවා. අද පෙරවරුවේ අනිකුත් ප්‍රධාන නගරවල ජනතාව දැඩි උද්යෝගයකින් යුතුව සූර්යග්‍රහණය නැරඹීමට මෙලෙස එක්වනු දක්නට ලැබුණා. මෙතර ආසියානු කලාපයේ රටවල් කිහිපයකටත් මෙම වලයාකාර සූර්යග්‍රහණය දර්ශනය වුණා.
මීට පෙර 2010 වසරේදී වලයාකාර සූර්යග්‍රහණයක් දිස්වූ අතර 2019 වසරෙන් පසුව එවැනි වලයාකාර සූර්යග්‍රහණයක් දිස්වන්නේ 2031 වසරේදී. මීට අමතරව පූර්ණ සූර්යග්‍රහණයක් යළි මෙරටට දිස්වන්නේ 2070 වසරේ මැයි මස 21 වනදා වීම විශේෂත්වයක්. මෙරට ඉතිහාසයේ දරුණුත්ම ස්වභාවික ව්‍යසනය ලෙසින් සැලකෙන සුනාමි ව්‍යසනයට අදට වසර 15ක් සපිරෙනවා. ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත් අසල සිදු වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් නැති වූ සුනාමිය මෙරට 35,000කට අධික පිරිසකගේ ජීවිත අහිමි කළ අතර එහි අඳුරු මතකයන් තවමත් ජීවමානයි. මේ ඒ අමිහිරි මතකයේ එක් ආවර්ජනයක්. සුද සුදට පෙනකැටි විසුරුවමින් දිවෙන සමුදුරු කොමලිය දෙපා සිප ගනිමින් යලිත් සන්සුන්ව දියබට ගමන් කරනවා. මේ සුපුරුදු ජීවන රටාව මීට වසර 15කට පෙර එක් දිනයකදී වෙනස් වෙනවා. ඒ දියබට ගලා යන මුහුදු රළ යලි ගොඩබිමට පැමිණෙන්නේ රකුසු වෙස් ගනිමින්. දිනය 2004 වසරේ දෙසැම්බර් මාස 26 වනදා ස්ථානීය දකුණ නැගෙනහිර මුහුදු පට කලාපය. නත්තල් සැමරුමේ අසරිමත් සලකුණු ඉතිරි වූ 26 වැනි දිනට උඳුව බොහෝ දිනක් යෙදී තිබුණා. වෙනදා මෙන් උදෑසන 9 පසු වී 25 වැනි විනාඩිය ගතවන තෙක් රටේ පැවතියේ ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්. නමුත් සුමුතු මුදු පිනරැලි නගමින් වෙරළ සෙප ගන්නා සයුරු කොමලිය හදිස්සියේ සිත් පිට නැති රකුසු වෙස් ගත්තා. ඊට හේතු වන්නේ ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත් පෙළ ආසන්නයේ ගැඹුරු මුහුදේ සිදුවන දරුණු භූකම්පනයක්. මේ කම්පනයෙන් මතු උදම් රළ පළමු වරට ලංකාව ආක්‍රමණය කරන්නේ උදැස්සන 8:58යි. ඉන්පසු නිසලවන මහසයුර සිය දෙවැනි ප්‍රචණ්ඩ ප්‍රහාරය ඉන් විනාඩි 20කට පමණ පසු එල්ල කරනවා. හදිස්සියේ හිසමත කඩාවැටුණු මේ මහා ව්‍යසනයෙන් බෝධුකරයේ ජීවත්වන බොහෝ දෙනෙකුට සිය ආදරණීයන් අහිමි වන්නේ සිතා ගැනීමටවත් ඉඩක් නොතබමින්. විනාඩි ගණනාවකදී සියල්ල අහිමි කළ ප්‍රචණ්ඩ රළපෙළ නැවතත් සංසුන්ව සෞර කරා ඇදී කියත මෙම ඛේදවාචකයෙන් ඉතිරි වූ බියකරු සිදුවීම් මතකයන් තවමත් අප තුළ නොමැකී පවතිනවා. සුනාමි ඛේදවාචකයට වසර 15ක්. ඒත් තවමත් දෙමව්පියන් නිවෙස්වලට වෙලා තම දරුවන් එනකන් මඟ බලාගෙන ඉන්නවා. මේ දරුවන් පස් දෙනෙකු හිමි අතුකෝරළ ආරච්චිගේ ප්‍රියන්ත සහ බාලකේ චන්ද්‍රහණියවලයි. ගල්ල දෙවට ප්‍රදේශයේ පදිංචිව සිටින බෝන්ගේ ජීවන ගමන සරකලේ දීවර කර්මාන්තයයි. සුනාමිය යන වචනයවත් එකල අසා නොසිටි මෙම දෙපළකේ අවුරුදු 5ක් වූ මදුමාලි ශශිකලා සහ අවුරුදු 4ක් වූ දිල්කේ දිල්හාර යන දූවරුන් එම සුනාමිය විසින් අතුරුදන් කළා. ගෙදර ඉඳලා නාගෙන දෙවටට ගිය කන්න අරගෙන එපන්න වතුර ගල් නැහැ කියලා කඩේ මුද්‍රාලි කට්ටිය දුවේ. ඒකම අපි දිව්වා. දුවනකොට වතුර පාර අපි යට කරන් ගිහලා එතන සෙක්කුපාල දින සෙක්කුපාලේ පොල් ගොඩට මම හිරවුණා. අපේ මස්සින කෙනෙක් හිටියා. ඒ මස්සිනේ තමයි බේරලා ගත්තේ. ගෙවුත් නැහැ ළමයිත් නැහැ කවුරුත් නැහැ. ඉතින් ඇවිදලා තමයි ගෙදර කට්ටියත් හොයාගත්තේ. හැමතැනම ගියා පොඩි දුවල දෙන්න හොයාගන්න බැරිුණා. දරදරත් බලන් ඉන්නේ ළමයි දෙන්නේ ලැබෙවි කියලා තමයි තාමත් ඉතින් හිතන්නේ. මල්ලිකව මූද ගොඩ ගලනවායි දුවන්නේ කියලා. දුවන්න බෑනේ ඇත්තටම දරුවෝ තරන් එපෑ මං දුවා. ඒ දෙන්න මගේ අතේම ඉල්ලිලා ඉල්ලී ඉඳියා. ඊට පස්සේ මමත් දරුවෝ දෙන්න අරගෙන දුවන්න ගියා. ඇතුළේ ගොඩක් දුර ගහගෙන ගියාට පස්සේ දරුවෝ දෙන්න අර බෝට්ටු වැදලා පිටේ ළමයි මගෙන් අත්තේ හොයන්න තියෙන හැම තැනකම ඉවිවා. අදටවත් මගේ දරුවෝ දෙන්න නැහැ. අදින් වසර 15කට පෙර ස්වභාවික සුනාමියකට මුහුණ දුන් බොවුන් තවමත් ජීවන සටන් සුනාමියේ පැටලී සිටිනවා. දශක එකහමාරකට පසුවත් සුනාමියට හසුවන්ගේ ආර්ථික සමාජීය ගැටලු විසඳීමට අපොහොසත් වීම අප ජාතියක් ලෙස ලැජ්ජාවට පත්විය යුතු කරුණක් නොවේද? මේ ගම්මානට ඇත්තටම ගෙන දෙන්නයි කියලා ඉල්ල බලන්නෙත් නෑ කිසිම කෙනෙක්. ටොයිලට් උතුරනෝ, ගෙවල් කැඩිලා. කුස්සිය යන්තමර ගැහුවා. කුස්සිය දාම වහලා ගහගන්න බැරුව ඉන්නේ දැන් අරුදු. පහක් විතර පිටින් කර කියා ගන්න දෙයක් නෑ දැන්. මීට වසර 15කට පෙර අවාසනාවන්ත ලෙස සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂිටපත් වූ ජනතාව සිහිපත් කරමින් දෙවෙනි පුරා ස්ථාන රසක අද සමරුම් උත්සව පැවැත්වුණා. සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් දිවයිනේ විවිධ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සැමරුම් උත්සව සංවිධාන කර තිබූ අතර පෙරවරු 9:25 සිට 9:24 දක්වා කාලය තුළ විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වමින් මියගිය සිය ආදරණීයන් සිහිපත් කිරීම සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විජයරාම පිහිටි සිය නිල නිවසේදී මෙම නිහඬතාවයට එක් වුණා.
සුනාමි කේදවාචකයෙන් එකම අවස්ථාවක ජීවිත 1500කට වඩා බිලිගත් පැරෑලිය දුම්රිය අනතුර සිහිපත් කරමින් එම අනතුරට ලක් වූ දුම්රිය එන්ජිම සහිත විශේෂ දුම්රියක් අද පෙරවරු 6:30ට කොටුව දුම්රිය පොලින් ගමන් නැරඹුවා. දුම්රිය සේවයටත් දුම්රිය දෙපාර්තමේන්තුවටත් මේක විශාල කණගාටුදායක සිද්ධියක්. අංක 50 කින දුම්රිය පැරලිය ස්ථානයේදී සුනාමිය විසින් ගිලගනු ලැබුවා. රේදුරු සහෝදර මගේ බැච් එකේ ඒක රේදුරු සහායක මහත්තයත් ඒ දෙන්නම නැති වුණා. දුම්රිය අනතුරු සිදු වූ පැරලිය දුම්රිය ස්මාරකයේ අසල දුම්රිය නැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන සුනාමි සමරුම් උත්සවයේදී පැවැත්ුණේ මියගිය පුද්ගලයන්ට පුෂ්පෝපහාර දක්වමින්. මේ අතර මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් දිවයින පුරා තවත් සැමරුම් උත්සව සංවිධානය කර තිබුණා. විනාඩි දෙකක නිහඬතාවයකින් මුළු රටම මියගිය ජනතාව සිහිපත් කරන විට සුනාමි ව්‍යසනයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ගාල්ල නගරය ඒ මොහොතේ පැවතියේ මේ අයුරින්. මේ අතර සුනාමි රළ පහරින් අතුරුදන් වී පසුව මව්වරුන් නවදෙනකු අයිතිවාසිකම් කියූ බේබි 81 නමින් ප්‍රකට වූ කල්මුනේ පදිංචි ජේරාස් අබ්ලාස්ද අද සිය නිවසේදී සුනාමි ව්‍යසනය සිහිපත් කරමින් පහන් දැල්ලූයේ මෙලෙසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාරෙන්තු නිකුත් කර මේ වන විට පැය 48කට වැඩි කාලයක් ගතව අවසන්. නමුත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. කෙසේ වෙතත් ඔහු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිෂ්ක්‍රියාංශ නිලධාරීන් කණ්ඩායමක් අද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවස විශේෂ පරීක්ෂාවකට ලක් කළා. ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්නයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා වරින්තුවක් නිකුත් කළේ පසුගිය 24 වනදා පස්වරුවේයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මන්ත්‍රීවරයා සිටින බවට විශ්වාස කරන ස්ථාන කිහිපයක්ම ඊයේ දින පරීක්ෂාවට ලක් කළා. කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසද ඒ අතර වුණා. කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරයා පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකිව තිබුණේ නැහැ. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරින්තුව යලි කැඳවන ලෙසිල්ලා රාජිත සේනරත්න මහතා සිය නීතිඥයින් මාර්ගෙන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළද පසුව එම මෝසම යලි ඉවත් කරගෙන තිබෙනවා. ඒ නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින් මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රියාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පස්වරු 2:45ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රාජිත සේනරත්න මහතාගේ නිවස වෙත පැමිණ එහි විශේෂ පරීක්ෂාවක් සිදු කළේ මන්ත්‍රීවරයා එහි සැඟව සිටින බවට ලැබී තිබූ තොරතුරක් අනුවයි. ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී එම නිලධාරීන් මුළු නිවසම විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බවයි. පැයක පමණ කාලයක් නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පිටව ගියා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරමින් සැඟව සිටින රාජිත සේනරත්න මන්ත්‍රීවරයා සිටින ස්ථානයක් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරියවසම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ යන මහත්වරුන් අද පස්වරුවේ රාජිත සේනරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත පැමිණියා. සර් දැන් කොහොමද මේ ඔබතුමාලගේ පෙරමුණේ ලොකු චරිතයක්නේ දැන් මේ දවස් දෙක තුනක් තිස්සේ ඉඳන් දැන් මේ කතාවේන බලමු මොකද වෙන්නේ කියලා.
නිවසින් පිටතර පැමිණි රාජිත සේනාරත් මන්ත්‍රීවරයාගේ බාලපුත්‍රයාගෙන් සහ සමීපතමයෙකුගෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයා සැඟව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියා. ඇමතුමා කොහෙද? අපිට කියන්න කොහේ? මන්ත්‍රීතුමා කොහෙද? මන්ත්‍රීතුමා කොහේ? මේ 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 එකම දේ තමයි තේ. නෑ කියන්න කොහේ නෑ. පෞද්ගලික සංචාරයක් තියෙන ලංකාව තුළ ඉන්නවා. ඉතින් පෞද්ගලික සංචාරය නෑ අයි මේ. මේක කරන ඕනම මොහොත මන්ත්‍රීතුමා එනවා. ඒ සුවර්ද? කොහෙද ඉන්නේ ඇමතුමා? අයි ඇංගිලා ඉන්නේ. දැන් මෙච්චර කාලය බය නැහැයි කියපු ඇමතුතුමානේ. බය නැහැ ඕනම වෙලාවක CID එක කඳවන ඕන වෙලාවක කට උතර දෙන්න මන්ත්‍රීතුමා සූදානම් ඉන්නවා. ඉතින් ඒ නැගයි හැංගෙන්නේ. වරෙන්තුවක් ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයේ මගහැර සැඟව සිටීම සම්බන්ධයෙන් දේශපාලකයන් සහ භික්ෂුන් වහන්සේ මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්න කියන්නේ මුළු ජීවිතාන්තය දක්වාම හිරකූඩුව ලගිය යුතු මහා පරිමාණ අපරාධ වංචා දූෂණ කරපු දේශපාලන චෞරයෙක්. ආසන්න සිදුවීමෙන් ඔහුව නීති ඉදිරියට පැමුණුවාම තමයි අර පූර්වයේ කළපු සියලු පෞටික පළ දෙන්නේ. ඔය අද භීතියට පත් වෙලා තියෙන සමාජ සාධාරණය හිඟා කරන උත්සාහ කරන උදවිය කිව්වා ජම්පර් රන්දන්නේ කාටද? ඇඩ්‍රස් එක කැලිකඩ රාජපක්ෂ කෙනෙක් සතියකට සැරයක් ඇතුළට දාන්න ජනතාවගේ බුද්ධියකට අගෞරව කිරීමේ අවස්ථාවක් හැටියටයි බොරු රැවුල් කාර්යයන් සඳහන් ගමන් තහනම් කරාට යාපනයට ගිහිල්ලා රාජිත සේනාරත්න බෝට්ටු වලින් ඉන්දියාව හරහා වෙන කොයි හරි ගිහිල්ලා ඉන්නොත් දන්නෙත් නැහැ. නීතියට යටත් වෙන්නේ නැති මෙවැනි අමාත්‍යවරුම වහාම අත්අඩංගුවට ගන්නවා. තවත් නීතිය හැල්ලුවට ලක් කිරීමක් තමයි මේ රාජිත සේනාරත්නලා කරන්නේ. පරන්තයන් එක්ක තුනට පස්සේ අහිංසක මිනිහෙක් ගමක ඉන්නවා නම් කුදලගෙන අරගෙන දෙක තුනක් ඇනලා අධිකරණ ඉදිරිපත් කරලා සතියක් දෙකක් ආරක්ෂිත බන්ධනාගාරගත කරන්නට පොලිසිය සමත් වෙනවා. හැබැයි හිටපු මැති ඇමතිවරුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මන්දගාමී ස්වරූපයක් අනුගමනය කිරීම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ විමර්ශන කටයුතු සිදු කරන්නේ. ශානි අබේසේකරගේ හෙංචයි යොද තාමත් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ. නීතිය හමුවේ නාඩගම් නටන්න ලෑස්ති වෙන්න එපා. තමන් වරදි කළා නම් විඳින්න ඕන. නීතිය නම් කාටත් පොදු වෙන්න ඕන. ඒක රාජිතටද, චම්පිකටද, තව පුජ්‍යලේකටද කියන එක නෙවෙයි. මිනී මරලා, මංකොල්ල කාලා, දැවැන්ත අපරාධ ලයිස්තු වල ඉන්න පුජ්‍යලේව තමයි මේ ගෙනාපු දෙන්න. මේක දරුණු ගණේ අපරාධයක් හැටියට තමයි අපි හිතන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාව මේ දත් දොස්තර මහත්මයා දග්ගලෝල හම්බ කරපු විශාල නැව් ප්‍රමාණයක් තියෙනවා. මේ නැවකට පැනලා යයිද කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. අපේක්ෂිත අපෙල්ලුව තුන් වතාවක් මේක ප්‍රතික්ෂේප වෙන තැනදී දැන් හොරෙන් කට්ටි පනමින් ඉන්නවා. නීතියට අභියෝග කරමින් රාජිත් සේනාරත්නට කියනවා වීරයෝ වගේ දඟලුවා නම්, වීරයෝ වගේ මේ රටට බොරු කිව්වා නම් වහාම එළියට අවිල් අධිකරණයට ඉදිරිපත් වෙන්න. රාජිත් සේනාරත්න මන්ත්‍රීවරයා පැවැත් වූ සුදු ඇන් ප්‍රවෘත්ති සාකච්ඡාව හා සබැඳුණු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. කොළඹ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියා. සුදු වෑන් කියන කතාව ඊයේ පෙරේදා ආපු එකක් නෙවෙයි. මම නඩු කීපයක් කරලා තියෙනවා මේ සම්බන්ධව. කවුරු හරි ඇවිල්ලා සුදු වෑන් වලින් මිනිස්සු මේ වගේ අරගෙන යන ක්‍රියාවලියට සම්බන්ධයි මමයි මේක කරේ කියලා කිව්වම ඒ සිද්ධි ගැන ඔයලා බලන්න ඕනේ. නැතුව ඒ සාකච්ඡාව රෙන් කරපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න ඕනාවක් නැහැ. ඒ නීතියෙන් පටහැනිව මේ ක්‍රියාවලිය කරන්නේ. මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ කරපු ක්‍රියාව කවුද කරේ ඒ සම්බන්ධ ප්‍රතිවිපාක
ලබා ගන්න තියෙන තවත් එක්කෙනෙක් නම් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ආණ්ඩුව මේ මාසයක් යන්නත් ඉස්සෙල්ලා ඉවසන්න බැරිව මේ පරිගැනීමේ චේතනාවෙන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. ව්‍යවසාන වශයෙන් කියනවා ආණ්ඩුවට මේ රාජිත සේනාරත්න මැතිතුමා අත්අඩංගුවට ගන්න කටයුතු කිරීම පිළිබඳව නිදහස් යුක්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි ඉතාමත්ම දැඩි ලෙස එලා දකිනවා. චම්පික රණවක මැතිතුමාට තියපු අත දැන් රාජිත සේනාරත්න මැතිතුමාට තියෙන හෙට සමහර වෙලාවට මේ ඉන්න කතා කරන අයට වෙන්න පුළුවන්. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු ඝාතන සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව සම්බන්ධ බවට ව්‍යාජ පරීක්ෂණ වාර්තා සැකසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බලපෑම් කළ බවට සිංහල ජාතික සංවිධානය චෝදනා කරනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළ කළා. හෙරෝයින් ජාවාරම් කරුවන්ට විශාල තර්ජනයක් වෙච්ච පුද්ගලයෙක් තමයි මේ නියෝමල් රංගජීව කියන්නේ. ශානි අබේසේකර නැමැති පොලිස් නිලධාරියාත්, රවි සෙනවිරත්න කියන පොලිස් නිලධාරියාත්, රාජිත සේනාරත්න කියන දේශපාලකයාත්, රාජිත සේනාරත්නගේ සට්ටැබ්බිකම් කරන රූබි මොහොමඩ් කියන පුද්ගලයාගේ එළන නද්ද දැලක නීතිමය කටයුතු වලට අහුවෙලා අද වෙද්දි රැකියාව නැතුව දරුවෝ තුන්දෙනාව ඉස්කෝලේ යවා ගන්නවත් බැරි වෙච්ච තරමට තනි වෙච්ච තාත්තා කෙනෙක් තමයි නියෝමල් රංගජීව කියන පුද්ගලයා. වැලිකඩ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පහක් පැවැත්වෙනවා. පළවෙනි පරීක්ෂණය පවත්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා. ශානි අබේසේකර පටන් ගත්ත පරීක්ෂණය 2013/11 වෙනිදා වෙනකනුත් පරීක්ෂණයේ වාර්තාව එළියට දෙන්නේ නැහැ. ඔහු පරීක්ෂණයේ වාර්තාව සංගවනවා. මොකද මුල් පරීක්ෂණ වාර්තාවේදී දඩේමට අවශ්‍ය කරන පුද්ගලයන්ගේ නම් බන්ධනාගාර රැඳවියන්ගෙන්වත් බන්ධනාගාර ආරක්ෂකයන්ගෙන්වත් ලැබෙන්නේ නැහැ. මොකද දඩේමට අවශ්‍ය කරන නම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රහාරය මෙහෙව්වා. මේ ප්‍රහාරය සඳහා නියෝමාර රංගජීව පැමිණියා. එවකට බන්ධනාගාර ප්‍රසස්කරණ අමාත්‍යවරයා විදියට හිටපු චන්දසිරි ගජදීර මහත්මයා තවත් වෙනම කමිටුවක් පත් කරනවා මේ බන්ධනාගාර ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන්න. නමුත් මේ වාර්තාවෙත් නියෝමාර රංගජීවක නමවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂක නමවත් සඳහන් වෙන්නේ නැහැ. රාජිත් සේනාරත්න බල කරලා ඉන්නවා. ඒ වෙද්දි DM ස්වාමිනාදන් අධිකරණ ඇමතිවරයාට වහාම පොලිස් මද්‍ර විනාශකංශයේ සේවය කරන රංගජීවව අත්අඩංගුවට ගන්න. එවකට ආරක්ෂක ඇමති වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න. ඒ සඳහා අවශ්‍ය කරන කමිටුවක් හදන්න. ඒ අනුව ඔහුව දඩේමට යටත් කරන්න උන් තීරණය කරනවා. මේ දඩේමේදී රවි සෙනවිරත්න දිගටම කියනවා මෝඩෙක් වෙන්න එපා. උඹ ගියපම් උඹට බන්ධනාගාරය ඇතුළට යන්න කිව්වේ ගෝඨාභය රාජපක්ෂ. නමුත් ඔහු නැවතත් කියනවා උඹලා කොයි විදිහට කිව්වත් මම ගෝඨාභය රාජපක්ෂ කරන්න නොකියපු වැඩක් කරන්න කිව්වයි කියලා මම කියන්නේ නැහැ කියලා. ඒ අනුව 2018 මාර්තු මාසේ රංගජීව අත්අඩංගුවට ගන්නවා. ශානි අබේසේකර උසාවිය නොමග යවනවා. දැන් අරනම් මේ වෙද්දි ශානි අබේසේකර අත්අඩංගුවට ගන්න ඕනේ මේ නඩු වාර්තාවල තියෙන කාරණා ඇත්තක් නම්. පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවන රිය අනතුරේදී විඳිත්‍යා බවට පත් වූ සංදීප් සම්පත්තරම් අනිසි ප්‍රතිලාභ ලැබූ කිසිවෙකු නොමැති බවට ජාතික හිලෝරුමේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රීවර්ණසිංහ මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. සංදීප් සම්පත් වගේ රියානතුරු වලට ලක් වෙච්ච තව විශාල පිරිසක් පහුගිය කාලේ හිටියා. අපිට පේන්න තියෙන්නේ මේ රටේ දිනකට රියානතුරු වලින් 8 දෙනෙක් විතර මිය යන තව විශාල පිරිසක් තුවාල ලබනවා. හැබැයි මේ සංදීප් සම්පත් තරම් විඳිතෙක් විදියට තමන්ගේ රියානතුරෙන් අනිසි ප්‍රතිලාභ ලබපු වෙන කවුරුවක්වත් නැහැ කියලයි මම හිතන්නේ. ජනවාරි 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට දරන උත්සාහය නතර කරන්නයි ජනාධිපතිවරයාට බලකර සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. ජනවාරි 3 වෙනිදාගින් පසුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සූදානම තියෙන බව වාර්තාවේ තිබෙනවා. එනිසා අපි ජනාධිපතිවරයාට බලකොට කියා සිටිනවා ජනවාරි මාසයේ 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා දරමින් තිබෙන උත්සාහය නතර කරන්න කියලා. ජනාධිපතිවරයා විසින් ජනවාරි මාසයේ 3 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අන්න ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විවාදයක් අපිට අවශ්‍යයි. CID එක ගැන තමයි අපිට පුදුම වෙන්න ඕන. රාජිත් සේනරත්න වගේ කෙනෙක් හොයාගන්න බැරි නම් විදේශීය ගමන් තහනමක් ලබා ගත්තාම තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමසලින් ඉන්න ආණ්ඩුව ඇත්තෙම අත්තරීමක් වගේ තමයි මට නම් දකින්න තිබෙන්නේ. ඔහු වගේ කෙනෙකුට හැංගෙන්න පුළුවන් නම් ඒතියට සැඟවීමෙන් අපරාධකරුවන් බේරීම සඳහා දරන උත්සාහයන් තමයි මේ තුල තිබෙන්නේ. රාජසේනරත්න එම පැරණි ආදර්ශයේම දිගුව ගමන් කරමින් තිබෙන බව තමයි පෙන්වන්න කරමින් තිබෙන්නේ. දැන් විපක්ෂය චෝදනා කරන්න මේක දේශපාලන දඩයමක් කියලා. විශාල වංචා දූෂණයන් පිළිබඳව චෝදනා ලක් වූ සමහර අපරාධකරුවන් ක්ෂණිකව අධිකරණයෙන් නිදහස් වෙනවා. සමහර අය ක්ෂණිකව අත්අඩංගුවට ගැනීම. සමහර ෆයිල් නීතිපති පාර්මේන්තුවේ වසාත
තබන පෙන්ටගම් වලට යන්න සමහර ෆයිල් ඉක්මනින් විවෘත වෙන්න සමහර අය ඉක්මනින් අත්අඩංගුවට ගැනීමත් තුළ දේශපාලනයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු හැම විටම එහෙට මෙහෙට පණින විකිණෙන මන්ත්‍රීවරු බවට පත් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නියෝජනය කර බොහෝ අමාත්‍යවරුන්ට වංචා දූෂණ අපරාධ පිළිබඳ චෝදනා තිබෙනවා. නලින් බණ්ඩාර මධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කියනවා රනිල් වික්‍රමසිංහ සල්ලි හොරකම් කරා කියනවා. අකිල විරාජ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා සල්ලි හොරකම් කරේ අපි නෙවෙයි ඕගොල්ලෝ ගාව තමයි සල්ලි තිබ්බේ කියලා. ගාල්ලේ රැස්වීමකට ගිහලා කියනවා සමීක්ෂණ වාර්තා හතරකින්ම මම නම් පරදින බව දන්නවා. තමන් පරදින බව දැනගෙන තමන්ගේ පාක්ෂිකයන්ට ඇයි කිව්වේ ජයග්‍රහණය කරන වැඩ දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මාදක්ක පෞගේදා කොළොන්නාවට ගිහලා කියනවා පක්ෂය ඇතුළෙම තමයි මගේ කකුලෙන් අදින්නේ කියලා. සංවිධානයක් හැටට ගත්තත් දේශපාලනයක් හැටට ගත්තත් වගකීම් ලෙස ගත්තත් මම හිතනවා එක්සත් ජාතික පක්ෂ භූමිකාව දුර්වල වුණු අවස්ථාව තමයි දැන් පවතින්නේ. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ ටොප් 10 පැමිණිලි මාලාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සිංහල රාවය සංවිධානයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ප්‍රශ්න කරනවා. කළුතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එහි මාලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ පිළිබඳ අදහස් පළ කළා. අපි අහනවා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මේ පැමිණිලි වලට මොකද වුනේ? මේ පැමිණිලි වල විමර්ශන ප්‍රගතිය මොකද්ද? පළවෙනි පැමිණිල්ල මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 26ක්. විත්තිකරුවන් අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටමු මහ බැංකුවේ අධිපති අරුජන මහින්ද්‍රන්. ටොප් 2 මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍ය බලතල භාවිතා කරමින් පුද්ගලික ව්‍යාපාර සඳහා වාහන ආනයනය කර රජයට වංචා කිරීම. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 10යි. ඊළඟට මහපොළ භාරකාර අරමුදලින් මුදල් වංචා කිරීම. වංචාවේ ප්‍රමාණය රුපියල් මිලියන 100යි. බිත්තිකරුවන් අමාත්‍ය මලික් සමරවික්‍රම. හතරවන පැමිණිල්ල මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා ආරක්ෂණ ක්‍රමයෙන් වංචා සිදු කිරීම. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 1.5යි. බිත්තිකරුවන් විදේශ රැකියා සුබසාධන අමාත්‍ය තලතාතු කෝරළ මැතිණිය. පස්වන පැමිණිල්ල හම්බන්තොට වරාය චීන සමාගමට විකිණීම හරහා සිදු කරන ලද දූෂණය. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 15යි. විත්තිකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක ආර් පාරසිරලිංගම්. 6 වෙනි පැමිණිල්ල ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ඇනවුම් කරන ලද එයාබස් ගුවන් යාන අවලංගු කිරීම හරහා සිදු කරන ලද වංචාව. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 54යි. විත්තිකරුවන් අමාත්‍ය කබීර් හෂිර් මහතා සහ චරිතරත්වත්ති මහතා. 7 වෙනි පැමිණිල්ල වී අලෙවි මණ්ඩලය මගින් වෙළඳපොළට සහ තෝරාගත් සමාගම් කීමකට වී නිකුත් කිරීමේදී සිදු කරන ලද වංචාව. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 10යි. විත්තිකරුවන් අමාත්‍ය පී හැරිසන් සහ වී අලෙවි මණ්ඩලයේ සභාපති. 8 වෙනි පැමිණිල්ල රජයට වංචා කරමින් සිදු කර වාහන කැබලි කිරීමේ ජාවාරම. වංචාවේ ප්‍රමාණය රුපියල් මිලියන 6500යි. විත්තිකරුවන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ හර්ෂ ප්‍රභාද්ද සිල්වා මැතිතුමා. 9 වෙනි පැමිණිල්ල රාජ්‍ය සේනාරත් අමාත්‍යවරයා ධීවර අමාත්‍යවරයා හැටියට සිටි කාලයේ වකවානුවේ මෝදර ධීවර වරාය බදු දීම සහ වංචන එකලෙස නැව් 8ක් ගෙන්වීම. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 1යි. 9.2 ඖෂධ මාෆියාව. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 1.5යි. විත්තිකරුවන් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා. 10 වෙනි පැමිණිල්ල නොරොච්චලේ ගල් අඟුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපවීමේදී රජයට රුපියල් මිලියන 5000ක් පාඩු කිරීමෙන් සිදු කර වංචාව. වංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන 5යි. විත්තිකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක ආර් පාරසකලිංගම් සහ චරිතරත්වත්ති. සමස්ත වංචාවන්ගේ එකතුව රුපියල් බිලියන 131.5. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මේ බලාපොරොත්තු වෙන මහජනතානිය මංකොල්ලකා පුදබියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කිරීමයි මේ පව්කාරයන් අත්අඩංගුවට ගැනීමේදී කථානායකවරයා දැනුවත් කරන්නට ඕනෑ කියලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තු වරප්‍රසාද කියන මාතෘකාව ඉස්සරහට දාලා මෙයාලා මේකෙන් හැංගගෙන හදනවා. කථානායකවරයා දැනුවත් කරාට පස්සේ කථානායකවරයා කරන්නේ අර සැකකරුව දැනුවත් කරනවා ඔබව අත්අඩංගුවට ගන්න හදනවා, ඒ සඳහා ඔබ වහාම සැඟවෙන්න පලා යන්නේ කියන පණිවිඩය කථානායකවරයා විසින් අර සැකකරුට ලබා දෙනවා. රාජ්‍ය සේනාරත්න මැතිතුමා අත්අඩංගුවට ගැනීමේදී සිදු වෙලා තියෙන්නේ එයා සමාන සිද්ධියක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනවලට පැමිණෙන කිසිවෙකුත් අපහසුතාවයට පත් නොකර කඩිනමින් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අද පස්සරුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඡායාරූප ගැනීමේ සිට රියදුරු පත්‍රය නිකුත් කිරීම දක්වා වූ සියලු අංශ මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. අපිට ඉස්සල්ලාපු අය සර් ලයිසන් අරන් ගිහිල්ලා තියෙනවා. ඒකනේ වැඩේ කමිෂන මෙතන ඉන්නෝනේ හෙඩ් ඔෆිස් යන්නකොට. එයා හැමදාම හෙඩ් ඔෆිසර් ෂුවර්. ඔයා මෙතෙන් ඩයිල කොච්චරලා ගියාද? නෑ මම ડોක්ටර් කෙනෙක් සර්. මම ගාල්ලින්දලා ආවේ සර්. මෙතනින් සර් දෙන්නේ මේකත් කියලා මෙතනින් ගියා සර් මේ මහත්තයා ඇවිල්ලා එතන. ආයෙ සර් බොරුවට ඕකේ කියලා ගහලා මෙතෙන්ට ආවා. එතන අපේ බස් යාපු කට්ටිය ඔක්කොම ගියා. මේ මේ ડોක්ටර් ආවා. මේක බාර දුන්නා නම් ඔයා කියන්න ඕන හරි. උනහ මාරට වාගේ එක දෙනවා. නෑ කවුන්ටර් 10ක් විතර තියෙනවා. අතරයි කවුන්ටර් 7යි වැඩ කරන්නේ. ડોක්ටර් කෙනෙක් දවසක් අනිත් හයෙම කවුරුත් නෑ. දැන් ඒගොල්ලන්ගේ අනිත් වැඩ කරගන්න හරි වෙලාවක් දෙන්න ඕන. එහෙම නෙවෙයි දෙන්න ඕන. නම්බර් එකක් හරි දුන්නාම මොකක් හරි අපේ වේලාව නම්බර් එකක් තියෙන නම්බර් එක මේ වෙලාවට ඉෂු වෙනවා කියලා තිබුණා එම් සිස්ටම් එකක් මම ගන්න. මේ ඒක වෙන්න. එහෙම නැත්නම් මම කියන්න වෙන වැඩ දැන් ආවම තාම නෑ ඔය යනවා කියයි. මාත් රාජ්‍ය සේවකයෙක්. මම ලේකම් හැටියට මට එන දවසට එන හැම එකක්ම මම අහකලා යන්නේ. මට ෆයිල්ස් 1000ක් දවස් තියෙනවා. හැබැයි මම මේ 1000ම ක්ලියර් කරලා යුද්ධෙත් කරලා තමයි මම ගෙදර යන්නේ. මම අවුරුදු 30ක් රාජ්‍ය සේවකයෙක් වගේ කාලෙ කියලා. අවුරුදු 10 මාව ජනාධිපති කරාට මම සේවය කරන්නයි මට පත්කල තියෙන්නේ. මම ඒක කරන්න ඕනේ. ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ මගේ කාලේ යටතේ රාජ්‍ය සේවය ජනතා සේවයක් හැටියට පත් වෙන්න. ඒක නේද හරි ක්‍රමය. ඉතින් මෙතන මේ හරි සිම්පල් දෙයක්. මේක මේ රොබෝට් එකක් හදලා තියාගෙන එකක් නෙවෙයි. මෙතන ඒ සිස්ටම් එක හදන්න ඕන. මම ආපහු ඊළඟ පාර මාසෙකින් ඉතර ඇවිල්ලා බලන්න මේ සිස්ටම් එක තියෙනවද? කොමිෂනට කියන්නේ සිස්ටම් එක හදන්න කියලා. ඒ අය ඉන්නේ එකද මේ මොකද ගන්න දැන් හැමෝම හරියට කම්ප්ලේන් එක ආවේ මේ ආර්.බී. එක. දේශපාලන අන්දබාලකම් හේතුවෙන් මෙරට මහජන මුදල් කෝටි ගණනින් විනාශ මුඛයට ඇද දැමූ රජයේ ව්‍යාපෘති පිළිබඳව හිරු CIA හරහා අප වරින් වර තොරතුරු හෙළි කළා. අද CIA යන අවරණය රුපියල් මිලියන 90ක් මකර කටට යවමින් පවතින රජයේ ව්‍යාපෘතියක් පිළිබඳවයි. මේ අම්පාර දිස්ත්‍රික්කයේ මහවැලි ව්‍යාපාරයට ඇතු විශාලතම නගරය වන දෙහිඅත්තකණ්ඩියේ ප්‍රධාන බස් නැවතුම්පළයි. 2013 දෑටිකුරුල වැඩසටහන යටතේ මෙම බස් නැවතුම්පළ වෙනුවට නවීන පහසුකම් වලින් සමන්විත බස් නැවතුමක් සඳහා මුදල් වෙන් කරනවා. ඒ අනුව රුපියල් මිලියන 90ක් පමණ මුදලක් වැය කර කඩකාවර සංකීර්ණයකින්ද යුක්ත මෙම නව බස් නැවතුම්පළ ඉදිකෙරුණා. මෙහි වැඩ අවසන් කෙරුණේ 2015 ජුනි මාසයේ. නව බස් නැවතුම්පළ භූමිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට අයත් වන අතර එහි පරිපාලන කටයුතු භාර කිරීමට නියමිතව තිබුණේද එම ප්‍රාදේශීය සභාවටයි. එහෙත් පසුගිය රජයේ අම්පාර දිස්ත්‍රික්කයේ බාර දේශපාලන බලධාරීන් මෙම නව බස් නැමතුම්පළ ජනතා අයිතියට පවරා දීම හිතාමතා පැහැර හැර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කර තිබීමයි. හිටපු දිසාපති යතුරු බාර දීලා ඒ අයිතිය සභාවෙත පැවරුවා. අවස 4යි අයිතිය බව බාර ගන්නකොට 4යි කාලට නැවත දුරගත නැමතුමක් එනවා. මෙම ගොඩනැගිලි විවෘත කරන්න එපා. නැවත එතුමා වෙත එම යතුරු බාර දෙන්න තවත් මේකේ ඉදිකිරීම් කීපයක් කරන්න තියෙනවා කියලා මම මේ පිළිබඳව හොයා බලනකොට හොට්ටුවේ සභාවකට මෙහි පරිපාලනයේ බාර දීම පිළිබඳව දයාගමගේ එමෙතුමා ප්‍රධාන දේශපාලනඥයෙක් මේකට විරුද්ධ වුණු බව තමයි දැනගන්න ලැබුණේ.
පසුගිය රජයේ විසින් නව බස් නැමතුම් පොළ ජනතා අයිතියට පත් කරලීම මගහැරීම සඳහා ඉවහල් වූ තවත් සාධකයක් වී ඇත්තේ මෙහි ඇති ව්‍යාපාරික ස්ථානයි. මෙතන කඩ 12ක් තියෙනවා. මට විවිධ අවස්ථාවල යෝජනාව මේ කඩ දේශපාලන හිතවත්කම් මත එදා දීම් සිද්ධ කරන්න. නමුත් මම මේ සඳහා එකඟත්වයේ බල කරේ නැහැ. දේශපාලන අඳබාලකම් හේතුවෙන් රුපියල් මිලියන 90කට ආසන්න වියදමකින් ඉදිකරනු නව බස් නැමතුම් පොළ මේ වන විට වල් බිහි වෙමින් පවතිනවා. හිරු CIA අනාවරණයෙන් පසුව හෝ ප්‍රයෝජනෙට නොගෙනම වෙනසී යාමට ඉඩ හැර ඇති දෙහිඅත්ත කණ්ඩිය නව බස් නැමතුම් පොළට සාධාරණයක් ඉටු වේද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන් දැන් රටවට අහිරු. රටවට අහිරු. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. පාස්කු ඉරිදා සිදුව ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළ ප්‍රදේශයේ සිදු වූ කලාකාරී සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුරගෙන සිටි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මාස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මවනැල්ල නගරයේ බුදුපිළිම වලට හානි සිදු කළ සිද්ධියට අදාළ නඩුව අද මවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහි සැකකරුවන් 18 දෙනා ජනවාරි මාස 9 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කාතන්කුඩි ප්‍රදේශයේදී පුපුරවාගෙන මිය ගිය අයගේ ශරීරයේ රසායනික ද්‍රව්‍ය සහ වනාතිවිල්ව ප්‍රදේශයේදී සොයාගත් රසායනික ද්‍රව්‍යවල සම්බන්ධකමක් ඇද්ද යන්න සොයා බැලීම සඳහා අධිකරණය අවසර ලබා දුන්නා. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහෝරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි අලුතම වන්නේ රාත්‍රී 9:55ට. අයබෝවන්.